ජලයේ ත්‍රිවිධ අවස්ථාවෙන් පවතිනවා කියලා අපිට මේකෙන් උත්තරය තෝරගන්න පුළුවන්. ජලයේ ත්‍රිවිධ අවස්ථාවෙන් පවතින. ඔයාලට මොනවාරි ගැටලු සහිතයන් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඊළඟට ලිංග වලින් හා උල්පත් වලින් අපිට ලැබෙන්නේ උත්තර හතර හොඳට තියෙනවා. මොනවද? භූගත ජලය. භූගත ජලය. භූගත ජලය. ඒක උත්තර හතර හොඳට කියවලා ගැළපෙන උත්තරයකට යන්න ඕන. ඊළඟට හත්වෙනි එක. මෙතන ඝන වලින් මෙතන ස්ථානට එන්න ඕන පිළිවෙලට. ඒ කියන්නේ ඒ ඝන මුලින්ම රත් කරාම් වෙන්නේ ද්‍රව, ද්‍රව ඊට පස්සේ රත් කරාම් වෙන්නේ වායු. ඔව්. ද්‍රව වායු කියලා අනුපිළිවෙලට තියෙන උත්තරේ තෝරා ගන්න වෙන උත්තරේ 7 වෙනි එකට 3. ද්‍රව වායු 7 වෙනි එකට 3. ඊළඟ කිවුල් ජලය 7 වෙනි එක හරි 8 වෙනි එක. කිවුල් ජලය තියෙන්නේ කොහෙද? කලපු වල. කලපුවල වල දන්නවා මිරිදිය, කරදිය, කිවුල්දිය. කිවුල්දිය තියෙන කලපුවල. ඊළඟට ඔන්න බලන්න අපි ඔයක කිව්ව නම. හරිද? මුහුදු ජලයෙන් ලබා ගන්නා ලුණු කියන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ඒව අමතක වෙලා නැහැ ඉතින් වැරදෙනවා තමයි. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? ඊළඟට 10 අවසාන ප්‍රශ්න. මේ පරීක්ෂණය කරේ අපි මොකක් තහවුරු කරන්නද? වායු ගෝලයේ ජල වාෂ්ප තියෙන බව පැහැදිලි කරන්න. මේ පරීක්ෂණය කරන්නේ ජල වී ජලය අරගෙන වීදුරුවකට අයිස් කැට දාලා එලිමානේ තිබ්බාම මේකේ ජල බිඳු පිටත පෘෂ්ඨය හැදෙනවා. ඒත් ඒකෙන් අපි තීරණය කරන්නේ වායු ගෝලයේ ජල වාෂ්ප. ඒතකොට ප්‍රකාශය හරියට බලන්න වායු ගෝලයේ ජලය ඇති බව නෙමෙයි. වායු මේ ජල වාෂ්ප වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියන එක තමයි අපි එකෙන් තහවුරු කරගන්නේ. මේ විදිහට උත්තර ප්‍රශ්න 10 දුන්නේ මේ Google Form එක. මේ අර උත්තර ලකුණු කරන්න ප්‍රශ්න කියවලා උත්තර ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මේ පේපර් වල ගැටලු නැතුව ඇති වලට ඒක අත්දැකීම් ඇති. උත්තරේද හරි මෙන්න මේකද? ඔව් සර්, ඒකේ 4 වෙනි උත්තරේනේ සර් හරි. ඔව් 4 වෙනි එකට තමයි මම හරි දීලා තියෙන්නේ. ඔයාලට ඒක තමයි හරි පෙන්නන්නේ. අයිස් කැට ජල වාෂ්ප වලට එකපාරට පත් වෙන්නේ නැහැ. මේ 4 වෙනි උත්තරේ තමයි වඩාත්ම ගැළපෙන උත්තරේ වෙන්නේ. අයිස් කැටයක් කොයි වෙලේවත් එකපාරටම වාෂ්ප වෙලා යන්නේ නැහැ නේ. ඒක ද්‍රව ජලය බවට පත් වෙන්න ඕන. නොවන එක තමයි අයිස් කැට ජල වාෂ්ප බවට පත්. ඒකට තමයි මම හරි දීලා තියෙන්නේ. ඒක ඔයාලට අංක 4ට ලකුණු කරලා තියෙනවා නම් තමයි ලකුණු 5ක් ලැබෙන්නේ. හරිද? ලකුණු 5ක් ලැබෙන්නේ එහෙම වුණොත්. හරිද? හරිනේ. ඒ ඉස්සෙල්ල සැරේ 4ට ලකුණු කරාට වැරදි වැටුණානේ. නෑ මම වෙනස් කළේ නෑ. මෙන්න මේකට 4 ලකුණු කරපුවාම වැරදි වැටුණා. 2 ලකුණු කරපුවාමද? ඔව් සර්, මම ලකුණු කරේ 4. වැරදි වැටුණා. ඔව් සර්. දුව ආපහු චෙක් කරලා බැලුවා. ආයේ බලන්න දුව ලකුණු කරලා තියෙන 4ද කියලා. ඔව් සර්, මම දෙසරයක් බැලුවා. අපි බලමු මේක තියෙනවා Excel sheet එකකින් බලමු. అలాగే ලකුණු කරපු උත්තර මොනවද කියලා. එහෙනම් මෙතන ඉන්නවා දරු පස්සෙනාම මේ ඉන්නේ අයමිදුව. අපි කිවෙන උත්තරේද බලන්න ඕන.
මෙතන දුව ලකුණු කරලා තියෙන ජල මට්ටම ක්‍රමයෙන් අඩු වීම කියන දෙවෙනි ප්‍රශ්නේ. මේ බලන්න. මෙතන මේ අංක 2 මෙතන තියෙන්නේ මේ දෙවෙනි උත්තරේ මේ දෙවෙනි ප්‍රශ්නේ. එතකොට ජල මට්ටම ක්‍රමයෙන් අඩු වීම කියන එක තමයි හැම දරුවෙක්ම ලකුණු කරලා තියෙන්නේ. අයිස් කැට දියවීම කියන එක වෙනවා. අයිස් ජල අයිස් කැට ජල වාෂ්ප බවට පත්වීම තමයි මොනවද අයිස් කැට ජල වාෂ්ප බවට පත්වීම තමයි මේක ජල වාෂ්ප බවට පත් වෙන්නේ නැහැ. නමුත් මම එතනදී කිව්වේ මේ 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 උත්තරේටත් මේ උත්තරේටත් හරියක් දාගත්තට කමක් නැහැ කියන එක. නමුත් වඩාත් ගැළපෙන උත්තරය අයිස් කැටයක් ජල වාෂ්ප බවට පත් වෙන එක. ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙන්නේ නැහැ කියන එකත් ගත්ත හැකි. මොකද අයිස් කැට දිය වෙනකොට ජල මට්ටම වැඩි වෙනවා. ඔක දිගටම රත් කරනකොට ඒ ජලයත් වාෂ්ප වෙලා යනවා. ඒ නිසා මම මේ උත්තරේ ගන්න කැමති නැත්තේ. ඒ නිසා අයිස් කැටයක් වල තේරෙනවා ඇති අයිස් කැටයක් මොකද වෙන්නේ අයිස් කැටයක් එකපාරට ද්‍රව වේ එකපාරට වාෂ්ප වෙන්නේ එයා ද්‍රව වෙන්න ඕන. ඒ නිසා මේ තර්කයට අනුව අයිස් කැටයක් ජල වාෂ්ප බවට පත් වීම කියන එක වැරදි කියලා ගත්තා. හරි නේද? අපි එහෙමනම් එතනින් අයින් වෙමු. ඊළඟ සතියේත් බලමු ප්‍රශ්න කිහිපයක් කරගන්න පුළුවන්ද කියලා. පේපර් එක කරලා ඇති කියලා හිතෙනවා. අපි පේපර් එකටයි දැන් යන්නේ. ඒතකොට ඒකේ අපි එක ප්‍රශ්නයක්වත් සාකච්ඡා කළේ නැහැ නේද? මේ තියෙන හතරවෙනි පාඩම මම මේක සෙවන්නම් පාඩම ඉවර වෙලා අපි ඉන්නේ මෙන්න මේ පේපර් එක කරන්න තියෙන්නේ. අපිට අපි එක ප්‍රශ්නයක් කළාද? කළා නේද? දෙවෙනි කොටසේ ප්‍රශ්න කීපයක් කළා නේද? මේක සම්පූර්ණ ඉවර කළාද කියන්න. දෙවෙනි ප්‍රශ්නේ කළා. තුන්වෙනි ප්‍රශ්නේ අපි කළේ නැහැ මං හිතයි. නේද? හැමෝම රියලට තියෙන්නේ. ප්‍රශ්නේ කතා කරනවාද? මෙන්න මේ වගුව කලේ නෑනේ. මේක උත්තර ලිව්වා. අපි ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. අපි ප්‍රශ්න දෙකකට ලකුණු අරගෙන තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කළා. තුන්වෙනි ප්‍රශ්නේට ලෑස්ති වෙන්න. ඒකේ අපි ඉගෙන ගත්ත ඒවට වඩා වැඩිපුර අලුත් දේවල් තියෙනවද කියලා බලන්න ඉගෙන ගන්න. ඉන්ද්‍රිය කියලා තියෙනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය කියන්නේ? මෙන්න මෙතන නාසය කියලා එකක් තියෙනවා. මෙතන තියෙන සංවේදන කීපයක්. සංවේදන කියන්නේ මොනවද කියලා දන්නවද? අපිට දැනෙන දේවල්. අපේ සංවේදී ඉන්ද්‍රියයන්ට පංචේන්ද්‍රියයන්ට දැනෙන දේවල්. ඒවට කියනවා මොනවා කියලාද? සංවේදනය කියලා. අපේ සංවේදී ඉන්ද්‍රියයන් දන්නවද මොනවද කියලා? යන් බලන්න අපේ තියෙන සංවේදී ඉන්ද්‍රියයන් මොනවද? ඇස්, කන්, නාසය, මුඛය, අත්, පය. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අපි ගන්නෙ. ඇස, කන, නාසය, දිව, සම. ඇස, කන, නාසය, දිව, සම
කියන එක තමයි ප්‍රධාන අපිට තියෙන සංවේදී ඉන්ද්‍රියයන් පහ. හරිද? ඒතර අපේ ඇස් වලින් ලබා ගන්න සංවේදනයේ තමයි මොනවද? පෙනීම. දැන් මේ ස්ක්‍රීන් එක පේනවා. ස්ක්‍රීන් එක පේන්නේ පේනවා. පෙනීම. පෙනීම ලබා ගන්න ඇස් වලින්. ඒතර සංවේදනයේ තමයි පෙනීම. ඒතර ඒ වර්ණ පේනවා, ආලෝකය පේනවා. ඒ ඇස් වලින් තමයි ගන්න. එහෙනම් මෙතෙන්ට එනවන ඉන්ද්‍රිය S S දැන් ඇත්තට මේක මේ කලින් සිතපත් එකක තිබුණු ප්‍රශ්නය සංවේදී ඉන්ද්‍රිය නමුත් මෙතෙන්ට එකතු කරලා තියෙනවා ස්පර්ශය අපිට දැනෙන්නේ දැත් දැත් කියන එක අපි මම කලින් කිව්වේ දැත් කියන එක අපි කෙලින්ම ගන්නෙ නැහැ මේ දැත් වල අත්පය වල තියෙනවා මොනවද සම සම අපි එකට කියනවා සම කියලා. ඒක සමට දැනෙනවා ස්පර්ශයේ වේදනාව. පටුවක් කැනෙනකොට වේදනාව සමට තමයි ඒ ගන්න පණවිඩේ. ඒක සංවේදනයේ තමයි ස්පර්ශය. එහෙම නැත්නම් වේදනාව, පීඩනය. ඔන්න ඔය සංවේදන ටික ගන්න සමමඟ. ඊළඟට ධ්වනිය. හඬ. කතා කරන ශබ්දය. ධ්වනිය කියන්නේ ශබ්දය. කවුද ඒක ගන්න? කන එතකොට අපි ඊළඟ කියන්න හරිනේ කන අපේ ඔය සංවේදනය ගන්න කන මගින් ධ්වනිය කියන එක හඬක් ඇහෙනවනේ කන මගින් ගන්න රස අපි රස බලන්නේ දිව දිව හරිද අපි එතකොට ගන්න දිව අපි කට පාවිච්චි කරනවා නම දිව රස හඳුනා ගන්න අපිට උදව් වෙන්නේ දිව දිව නාසය මගින් අපිට දැනෙන සංවේදනය මොකක්ද ගන්ධ ගන්ධ සුවඳ ගන්ධ කියලා ලිව්වත් හරි සුවඳ කියලා ලිව්වත් හරි ඔය දෙන්නටම පොදුවේ කියනවා ගන්ධය කියලා මම ගන්ධය කියලා ලියන්න ගන්ධය කියපුවම ගඳත් හරි සුවඳ දෙකම පොදුවේ කියනවා ගන්ධය කියලා ගන්ධය මේව ලියලා තියන ලකුණු පහක් උපයා ගන්න පුළුවන්. ඒක සංවේදී ඉන්ද්‍රියන් මේ සංවේදී ඉන්ද්‍රියන් ලිය වෙන්න ඕන. ඒවා නැත්තම් අපිට මේ ප්‍රශ්නේදී ලකුණු අහිමි වෙනවා. සංවේදී ඉන්ද්‍රියන් අපි මීට කලින් ඉගෙනගෙන නැත්තම් ඒ ටික පැත්තකින් හරි එහෙම නැත්තම් අපිට හයිලයිට් කරලා හරි තියා ගන්න. සංවේදී ඉන්ද්‍රියන් අපි පරිසරයේ නිරීක්ෂණය කරන්න. ඇස කන නාසය දිව සම මෙන්න මේ සංවේදී ඉන්ද්‍රියයන් පාවිච්චි කරලා තමයි නිරීක්ෂණ ලබා ගන්න. නිරීක්ෂණ ගන්න ඇස් විතරක් පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ඇස් විතරක් පාවිච්චි කරන්නේ නැහැ. මේ සංවේදී ඉන්ද්‍රියයන් සියල්ලම පාවිච්චි කරලා තමයි නිරීක්ෂණයක් ගන්න. ඒ නිසා මේ විදිහට තේනවා නම් ලකුණු 5යි බලන්න අපි ඊළඟ කොටසට යමු. උත්තර ලියලා ඇති කියලා හිතනවා හැම දරුවෙක්ම ආයමි දුලෙන් යෝනල් තිසර එතන මේක හොඳයි. ඔයාල ලිව්වොත් තමයි මේකේ ඵලය ගන්න පුළුවන් වෙන්නේ මගේ. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. අනිවාර්යයෙන් ඔයාල ලිව්වොත් තමයි ඒකේ ඵලය ගන්න පුළුවන්. අමතක නම් පොත බලන්න ගැටලුවක් නෑ. හැබැයි දිගටම පොත බලන්න යන්න එපා. මේ අමතක වෙච්ච කරුණු මතක් කරගන්න දැනට පොත බලන්න. නමුත් අපි ඊට පස්සේ පුරුදු වෙන්න ඕන අපේ මතකයෙන්ම ලියන්න. හරි. අපි යමු මෙන්න මෙතන. යාකිරීමක් තියෙනවා. ඔයාලට යාකිරීම දැන් පොතේනේ ලියන්නේ. යා කරන්නේ නැතුව ඔකට උත්තර ලියන ක්‍රමයකුත් තියෙනවා. අංක 1 දාලා මෙතනින් මේ ඉංග්‍රීසි අකුරු ලියන්නත් පුළුවන්. අංක 1 ලිව්වා. උෂ්ණත්වමානයේ මොකද්ද මේකට ගැලපෙන උත්තරය මේ දකුණු පැත්තේ මොකද්ද මේ කොහොම ලිස්ට් එක අපි කියවුවාම උෂ්ණමා සීතල දැන ගැනීම දෙක ඒ කියන්නේ B අංක එකට අපි එහෙම ඉරක් ගාලා B කියලා ලියනවා එහෙම කියන්නත් පුළුවන් එහෙම නැත්නම් එක කියලා ලියලා උණුසුම හෝ සීතල මැන ගැනීම කියලා තියෙනවා. එහෙම නැත්නම් එකට B කියලා ලියනවා.
දෙකට දුරේක්ෂ if I if තල්ගාතර කඩා වැටීම නැරඹීම දුරේක්ෂයක් පාවිච්චි කරන්න අංක දෙක කියලා ලිව් F කියලා ලිව් එහෙම ලියන්න පුළුවන් අංක තුන දාලා ඉංග්‍රීසි අක්ෂර ලියන අංක හතර දාලා ඉංග්‍රීසි අක්ෂර ලියන නමුත් මම මේක යා කරලා මෙතන පෙන්නන්න කමක් නෑ එකට මෙතන උෂ්ණත්වමානයෙන් කියන්නේ උණුසුම හෝ සීතල මැනගන්න පරිසරයේ උෂ්ණත්වය මනින්න දුරේක්ෂය පාවිච්චි කරනවා වල්ගතරු බලන්න ඊළඟට ප්‍රිස්ම දෙනෙතිය කියන එක අහලා තියෙනවද නෑ ප්‍රිස්ම දෙනෙතිය පාවිච්චි කරනවා මොනවා කරන්නද ප්‍රිස්ම දෙනෙතිය වලගාව තියෙනවද බයිනකියුල බයිනකියුල ක්‍රීඩා තැනක එතකොට දැන් මැච් එක බලනවනේ අපිට ක්‍රීඩකෙන්ව ළඟින් බලා ගන්න පුළුවන් ඈත පේන්නේ නැහැ කවුද ඉන්නේ කියලා අපිට ප්‍රිස්ම දෙනෙතියක් අරන් ගියොත් එහෙම නැත්නම් දෙනෙතියක් අරන් ගියොත් බයිනකියුල එකක් අරන් ගියොත් අපිට පුළුවන් ළඟට කරලා බලන්න දැන් අපි පරිසරයක් බලන්න යනවනම් කැලෑවක් බලන්න යනවනම් අනිවාර්යෙන් ප්‍රිස්ම දෙනෙතියක් අරන් යන්න ඕන අයියේ ඒ ගස්වල වහලා ඉන්න කුරුල්ලන්ව බලන්න අපිට වඩා හොඳයි ප්‍රිස්ම දෙනෙතියක් තියෙන එක. නේද අත් කාචේ. කුඩා කුරු බැලීමද? කුඩා කුරු. කුඩා කුරු විශාල කර බැලීම. කුඩා කුරු විශාල කර බැලීමට තරාදිය. වස්තුවක ස්කන්ධය මැනීම. වස්තුවක ස්කන්ධය මැනීම. නැත් අවසාන එක අන්වීක්ෂේ ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය දැන් බලන්න එතන ලකුණු 6ක් හම්බ වෙනවා කලින් ලකුණු 5යි මෙතන ලකුණු 6යි මෙතන 6යි මම මේ ටික මකරන්න හරි නේද හරි හරි දා ගන්න එතන ලකුණු 6යි මෙතන ලකුණු 5යි ඔක්කොම ලකුණු 11. දේවල් අපි පැත්තෙන් ලියා ගන්න 11න් කීයද කියලා. සර් මම අගුව දන්නේ තින්ද කරේ නෑ අනිත් පැත්තේ හරි. 6යි නෑ. හා එතකොට අපි බලමු අනෙක් ප්‍රශ්න වලින් අපිට ලකුණු උපයා ගන්න පුළුවන්ද කියලා. නමුත් උතෙන්ද දැනට අපි ලියා ගමු මෙහෙම. 11න් 6යි කියලා ලියා ගමු. අපිට මේකට උත්තර ලියා ගන්න බැරි වුණා නම් තේරුම් නැත්තම් ඒ ලකුණු ටික ඇරලා මේ ටික ලියා ගමු 11න් 6යි කියලා. දෙවිදු සුචියකට උත්තර ලියන හැටි තේරෙන්න ඕන අපි ඇති නැති බාහිර ලක්ෂණ ගන්න ජීවීන් පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්න ජීවීන් අධ්‍යයනයේ පහසුවෙන් එයාලගේ ඇති නැති ලක්ෂණ පාවිච්චි කරලා හදන සටහනක් තමයි දෙබඳුන් සුචියක් කියලා කියන්නේ එතකොට මෙතන තියෙනවා පියාපත් ඇති එහෙනම් ඔයාලට ඒ වලට එන්න ඕන මොකද්ද පියාපත් නැති එහෙනම් උත්තර කියන්න පියාපත් නැති පාද නැති පාද හතරක් කියන එකට මම යන්න ඕනේ මත් නැහැ. ගියාට කමක් නැහැ. වැරදි නැහැ.
පාද ඇති පාද නැති පාද හතරක් ඇති පාද හතරක් නැති කියලා ලිව්වත් ගැටලුවක් නැහැ ලකුණු එකට හම්බ වෙනවා කීයක්ද හතරක් නේ එතන එකයි එතන එකයි දෙකයි තුනයි හතරයි හතර මහත් නම් ලකුණු හතර ඒතකොට ඒ වගේ එකක් ලේසි මොකද යාලා උත්තර දීලා මේක ටිකක් ලේසි කරලා තියි පහසු කරලා තියි ඒ නිසා ගැටලුවක් නැහැ ඒක ලේසි හරිද උත්තර ලියන විදිහ මම ඔයාලට කියලා තියෙන මේ විදිහට ලියන්න මේ ටික හරිනේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් කියන්න ඊළඟට බලන්න ඊළඟට අපි බලන්න ඕන මොකක්ද මෙන්න මේක මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න පේනවාද කියලා බලන්න අපාවට පරිසරයේදී ප්‍රධාන ජීවී කාණ්ඩ තුන රෝමි ලක්කන් දෙක කියලා ලිව්වා හරිද රෝමි ලක්කන් දෙක කියලා ලිව්වා මේව ලියන ප්‍රධාන ජීවී කාණ්ඩ තුන ඒක අමාරු ප්‍රශ්නයක් කරගන්න එපා ශාක සතුන් අනිත් එක ක්ෂුද්‍ර ජීවි විභාගෙ ධ්‍යාන ක්ෂුද්‍ර ජීවි නේන කවුද කියලා. ඒකට ඒකවා ලියන්න පුළුවන් තත්ත්වයක දැන් තියෙන්න ඕන. රෝමිලක්කන් තුන. රෝමිලක්කන් තුනේදී මෙන්න මේ වගුව පුරවන්න කියලා තියෙන වගුව පිටපත් කරගෙන. වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන. එවනම් දැන් අපි බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. පදාර්ථයේ අවස්ථා මෙන්න මෙතෙන්ට එන්න ඕන අවස්ථා තුන මෙතන තියෙන ලක්ෂණ නිශ්චිත හැඩයක් ඇත නිශ්චිත හැඩයක් තියෙන්නේ කාට ඝනවලට විතරයි නිශ්චිත හැඩයක් තියෙන්නේ නේ දැන් මෙතෙන්ට එන්න ඕන ඝන දැන් මෙතන පරිමාවගෙන මොකද කියන්න පුළුවන් ජලය නිශ්චිත පරිමාවකුත් තියෙනවා मेतन लिए निश्चित निश्चित गण द्रव वायु विधिया निश्चित निश्चित मेतन निश्चित परिमावक नहीं निश्चित परिमावक नेत्ते गण द्रव वायुलिंग खागी वितरद निश्चित परिमावक नेत्ते खागे वायु वायु उन्नो ये देनु में तीन होना तारक कला मेतन डे दार न थी ये वागु आप इकता कला ने हैडे आ සහ පරිමාවක් ගත්තාම කොහොමද ඝන ද්‍රව වායු වල වෙනස් වෙන්නේ ඒක අපිට ලියා ගන්න පුළුවන් නම් හරි අමාරු නම් ඒ කියන්නේ මතක නැහැ මතක නැත්තේයි හරි විදියට පාඩම් කරලා නැහැ එක දවසක් ඕක දිහා මේ මැස් දෙක අරගෙන බලාගෙන හිටියට ඔබ ඔළුවට යන්නේ නැහැ හරිද නිසා ඒකට සුදුසු ක්‍රම පාවිච්චි කරන්න වෙනවා අවධානයෙන් පාඩම් කරන්න ඕන පාඩම් කරපු දේ මතකද කියලා පරීක්ෂා කරන්න ඕන. ඒ පාඩම් කරුවොත් ටික වෙලාවකින් අමතක වෙලා යනවා. ඒ නිසා ඒක මතක තියාගත්ත දේ අමතක නොවෙන්න ආයෙමත් බලන්න වෙනවා. ඒ නිසා සැරෙන් සැරේට මේ දේවල් නැවත නැවත බලන්න ඕන. දැන් 6 තාම පාඩම් 3යිනේ. දෙවෙනි වාරයටම තව පාඩම් එකතු වෙනවානේ. ඒ නිසා මේ ටික හරියට බැලන්ස් කරගෙන කරන්න. නැත්නම් ඉතින් හැමෝම කෑක ගහ ඉඳි හැමෝම කේන්ති අරගෙන ඉඳි. හැමෝම පීඩණයෙන් ඉඳි. හරිද? හරි. එහෙම නොවෙන්න බැලන්ස් එකට වැඩ ටික කරගෙන යන්න. කවුරුත් කෑ ගන්න ඕනෙත් නැහැ, කේන්ති ගන්න ඕනෙත් නැහැ. ටික ආසාවෙන් කරගෙන ගිය හැක. අමතක වෙන මොනව හරි තියෙනවා නම්, ඔයාලට අමතක වෙනවා හරි තේරෙන්නේ නැහැයි කියලා හරි මතුවෙන්නේ ඔයාලා වැඩ කෙරුවොත්, පාඩම් කෙරුවොත්.
වෙන වැඩ තොග පිරිලා නම් ගැටලු තියෙනවා. ඒවා එක මේක කළමනාකරණය කරගන්න වෙනවා. හරි. මං කිව්වේ මේ මේ කරුණත් එක්ක කොහොමද අපි මේව තෝරාගත්තේ වායු. මේ වායු නම් හැඩය ගැනත් අපිට ලියන්න පුළුවන් නිශ්චිත හැඩයක්. නිශ්චිත හැඩයක් නැත. මෙතෙන්ට එන්න ඕන එහෙනම් ද්‍රව. මෙතෙන්ට එන්න ඕන නිශ්චිත පරිමාවක්. ඇත නිශ්චිත පරිමාවක් ඇත. හැඩයක් නැති වුණාට පරිමාවක් තියෙනවා. ඒක ලකුණු හම්බෙනවා කීයද? තුනයි. මෙතන උත්තර තියෙනවා හයක්. හයම හරිනම් උත්තර ගාන දෙකෙන් බෙදලා ලියන්න. හරි ගාන දෙකෙන් බෙදලා ලියන්න. හයක් හරිනම් දෙකෙන් බෙදුවාම තුනයි. දෙකක් හරිනම් එකයි. තුනක් හරිනම් එකම හාරක් හම්බෙනවා. ඔය විදිහට. ඒ නිසා මේ මෙතන බලන්න එකකට භාගයේ හම්බෙන භාගයේ භාගය එකයි. ඒ විදිහට බලන්න. ලකුණු තුනක් දෙන්න කියලා තියෙනවා. ඊළඟට රබර් පටියක් සතු සුවිශේෂී ගුණය මොකක්ද කියලා අහන්න. ප්‍රත්‍යස්ත. හරි. උත්තර කියන්න. එතකොට මතක හිටිනවා. මතක් වෙනවා. හරිද? ප්‍රත්‍යස්ත බව. ප්‍රත්‍යස්ත බව. ප්‍රත්‍යස්ත බව. එනිසා බලන්න උත්තරේ එක ලකුණු එකක් හම්. දැන් බලන්න එක ලකුණු හම්බෙනවා කීයක්ද? 11. 3 3 6යි 7යි. 7යි 4යි 11යි. 11න් කීයක් අරගන්න පුළුවන් වෙලාද? කැට් එකට එවන්න. බලමු ලකුණු කීයක් උපයගෙන තියනවාද කියලා. කැට් එකට දාන ලකුණු කීයද 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 කියලා. 11න් 10යි. 11න් 10යි. ඒ විදිහට ගන්න ඕන 11 11 ගන්න පුළුවන් ප්‍රශ්න. එතකොට ආල 11න් 10යි 11 11 ගන්න පුළුවන් නම් හරි. එහෙනම් හොඳයි. එහෙමනම් වඩාත් හොඳයි. දරුවොත් ලකුණු චැට් එකට දාන්න. මෙතන මේවා පැටලෙන මේවා පැටලෙන්න පුළුවන් ප්‍රශ්න. නිශ්චිත හැඩය, නිශ්චිත පරිමාව. දෙබිදුන් සුචි නම් ඇති නැති. දැන් මේ දෙබිදුන් සුචිය ලේසි. අපි ඊළඟ පස්වෙනි ප්‍රශ්නෙට යන ජලය ගැන කතා කරලා තියෙනවා. මොකද්ද මේ ජලය? දැන් අපි අර ඔන්ලයින් ටෙස්ට් එකේදීත් කළේ ජලය ගැන තමයි. ජීවයේ පැවැත්ම සඳහා ජලයේ වැදගත්කම් දෙකක්. දැන් මේකේ කරුණු ලියන්න තියෙන. පේපර් එකේ උත්තර ලියන්න තියෙන. දැන් මම මේක ලියන විදිහ කියන්න. පේපර් එකක් කොහමද එවන්න වෙනවා. මොකද අපිට තාම පළවෙනි වාර ප්‍රශ්න පත්‍ර වලට ඉස්කෝලේ තිබ්බේ නෑනේ නේ. තිබ්බද? සමහර ඉස්කෝල තියෙනවා, සමහර ඉස්කෝල වහලා. ඉදිරියේදී මොනවා වේවිද කියලා අපිට හිතා ගන්න බෑ. ගැටලු ගොඩක ඉන්නේ. නමුත් ඔයාලගේ අධ්‍යාපනය නවත්තන්න බෑනේ. ඒක අනිවාර්ය. ඒක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. ඒක අත්‍යවශ්‍ය එකක් තමයි අධ්‍යාපනය. ඒක නැත්තම් රටේ පැවැත්මක් නැතුව යනවා. හැම වෘත්තිකයෙක්ම බිහි වෙන්නේ අධ්‍යාපනයේ හරහා.
හරි ඒ නිසා මේ ඒක තේරෙන්නේ නැති යනකොට අසයක් ඉන්නේ ඒක හරියට මුල් තැන දීලා කරගෙන යන්න ඕන හොඳයි අපි කොහොමත් මම පේපර් එකක් දෙනවා සහ අලුත් පාඩමක් කරගෙන යනවා සහ ඔයාලා වැඩ කරන්නේ දැන් මේකේ තියෙන ගැටලුව තමයි මේ මේ වලට ඔන්ලයින් ඉගෙන ගන්න ඒවට තියෙන කැමැත්ත සහ ඔන්ලයින් වලින් කැමැත්තෙන් හිටියත් ඒක නෙමෙයි මේ මොනවාද ගෙදර දිවල වැඩ කරන ප්‍රමාණය ඒක ඔන්ලයින් හරි ෆිසිකල් ඉස්කෝලේ ගියා හරි ඒ මොනවා වුණත් දැන් ටිකක් අර එක එක ඩිවයිස් අතට හම්බෙලා ෆෝන් හම්බෙලානේ ලැප්ටොප් තියෙනවා ඒ වුණාම අර අධ්‍යාපන කටයුතු පාඩම් කරන්න තියෙනවා ටිකක් අඩු වෙනවා තමයි ගොඩක් අඩු වෙන්න පුළුවන් එහෙම අඩු වුණොත් පෙර වෙලා හරි ඒක ඔයාලගේ අවාසියට හේතුවක් වෙනවා ඔයාලට හොඳට ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඉගෙන ගත්තොත් භාෂාවක් ඉගෙන ගන්න විද්‍යාව තාක්ෂණය ඉගෙන ගන්න එහෙම ඉගෙන ගත්තොත් ඔයාලට අනාගතයේදී බය නැතුව ඉන්න පුළුවන් වෙන රටකට ගිහිල්ලා හරි මේ රටේ හරි වැඩ ටික කරගෙන යන්න පුළුවන් හරි ඒ නිසා මහන්සි වෙන්න මහන්සි වෙන්නේ නැත්තම් මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ දැන් තියෙන තත්ත්වයන් දැන් මෙතන අහලා තියෙන ඔව් පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් බලනවද ඔව් අපි ඒක කළේ නෑනේ නේද ඒක ඒකත් බලලා ලකුණු 100න් කීයද කියලා බලන්න ඕන පළවෙනි එක කතා කරන්නේ නැතුව දෙවෙනි එකට ආවේ නේ ඔව් සර් අනිවාර්යෙන් පළවෙනි එක සාකච්ඡා කරනවා ඒක බල රතු පෑනේ හරි වැඩි දාගෙන 20න් කීයක් හරිද කියලා බලන්න හා ජීවයේ පැවැත්ම සඳහා ජලයේ වැදගත්කම බීමට නැමට ජීවයේ පැවැත්ම කිව්වහම මේ වගේ උත්තර වලට යන්න එපා හරිද එදිනදා කටයුතු වලට ගියපුවාම එදිනදා එහෙම නැත්නම් ජලයේ ප්‍රයෝජන ජලයේ වැදගත්කම් කියපුවාම ඒවා හරි මේ ජීවයේ පැවැත්ම කියලා එකක් දාපුවාම අපි ඊට වඩා පොඩ්ඩක් හොඳ ප්‍රබල උත්තර ටිකක් ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට කිව්වම මම මතක දන්නේ. අනීපාරක්ෂක කටයුතු සඳහා ඔයාලට පෙන්නන්නම් පෙළ පොත අරගෙනම ඒකේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා එහෙම නැත්නම් බහිස්රා විද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මතකද කියලා බලන්න ඊළඟට ද්‍රව්‍ය පරිවහනේ සඳහා ද්‍රව්‍ය පරිවහනේ හරිද රුධිරයේ දියවෙලා මේවා මේ මොනවාද දේහේ පුරා බෙදා හරින වලට පේනවා ඉති කියලා හිතෙනවා පොඩි ප්‍රමාණයක් පොඩි කොටසක් මේ තියෙන්නේ ජීවය පවත්වා ගැනීමට වැදගත් වන ආකාර මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ලිස්ට් එකේ පේනවා වලට පේනවා ඇති යාන්තමින් මේක අයින් කළේ නැත්තේ මේ තියෙන්නේ ජලය භාවිත අවස්ථා ඒ කියන්නේ ජලයේ සාමාන්‍ය වැදගත්කම් ටිකක් තමයි මේ තියෙන්නේ සමීප ආරක්ෂාව බීමට නැමට එහෙම නැත්නම් එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ඒව සාමාන්‍ය වැදගත්කම් ටික දැන් ජීවයේ වැදගත්කම් කියපුවාම මෙන්න බලන්න ජීවය කොහොමද වැදගත් වෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණයට ශාක ඍජුව තියාගන්න මෙතනම උත්තර තුනක් ඔයාලට පේනවා වෛශ්‍රාවි මාධ්‍යයක් ලෙස ඔය විදිහට ගන්න පුළුවන් හරිද ඒ නිසා මම ඒක පෙන්වුවේ ඔයාලට මේ ජීවයේ මා ඒ වචනේට ඔළුවට දාගන්න ආයේ විභාගෙදී ආවත් වරද්දන්න එපා අපි අපිට ලේසි උත්තර ටිකක් තමයි ඔය අපි කිව්ව වාහන හොදන්න නැමට වීමට සමීප ආරක්ෂාව එදිනදා ප්‍රවාහන ඒව සාමාන්‍ය වැදගත්කම් ටිකක් දැන් මෙයාලා මෙතනදී විශේෂ කරලා කියනවා මොකද්ද විශේෂ කරලා කියන්නේ මෙන්න මෙහෙම කාරණා මේ ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වෙන්නේ කොහොමද කියලා ඉතින් අන්න ඒක ඔළුවට දාගන්න
ජීවයේ පැවැත්ම මේ තියෙන ජීවයේ පැවැත්මට ජලයේ වැදගත් වෙන විදිය බහිස්රාවී මාධ්‍යයක් ලෙස බහිස්රාවී මාධ්‍යයක් ලෙස බහිස්රාවී මාධ්‍යයක් ලෙස දැන් තියෙනවා ශාකවල කණිජ ලවණ උරා ගැනීම ජීවී දේහවල පෝෂක පරිවහනයේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා කියලා ලිව්වත් ගැටලුවක් නැහැ ජීවී දේහවල පෝෂක පරිවහනයේ හරිද මේ ටික පැහැදිලිද හැමෝගෙම ඔළුවට ගියාද මේ ඉගෙන ගන්න පේපර් එකක් ලියනකොට ඉගෙන ගන්න ඔය දෙන ඉගෙන ගන්න තියෙන දේවල් ටික ජීවිතයේ සිසිල්ව තැබීමට මොකද පේපර් එක අපි හරියට කියව ගත්තේ නැත්නම් අපි කොච්චර දැනගෙන හිටියත් අපි අමාරුවේ වැටෙනවා පාඩම් කරලා තිබ්බේ නැත්නම් කොහොමත් අමාරුවේ වැටෙනවා පාඩම් කළත් अपराधे मे प्रश्न हरियट गिवगतिमार हरिनेशन प्रश्नेट मिनिस्क्रियाकारक जले दूषण आकार देख रोमिल देख मनोदी उत्तर देख किया अरे उदाहरी කර්මාන්ත ශාලා වලින් බැහැර වන අපද්‍රව්‍ය ජලාශ වලට උදාහැරීම ඊළඟට පොලිතින් ප්ලාස්ටික් ජලාශ වලට එකතු වීම ජලාශ වල විවිධ ද්‍රව්‍ය සේදීම නෑම බල්ලෝ අරන් ගිල්ලා නාවන වාහන අරන් ගිල්ලා හොදෙනවා ඒවා හරහා මොකද වෙන්නේ ඒවල තියෙන අපද්‍රව්‍ය ජලාශ වලට එකතු වෙනවා ඒවා නොකළ යුතු දේවල් කියලා තමයි කියන්නේ වැහැදිලිද අපි ඉක්මනින් යමු ඊළඟ ප්‍රශ්නෙට ජලයේ පවතින භෞතික අවස්ථා තුන ඝන ද්‍රව වායු ඝන ද්‍රව වායු උත්තරේ හරි ඝන ද්‍රව වායු ඝන ද්‍රව වායු යාමනවාද මේ භෞතික අවස්ථානේ ඝන ද්‍රව වායු एक लेजी प्रश्न लखनऊ देखाई लखनऊ देखाई लखनऊ तुना लेजी गान द्रव वायु भौतिक अवस्था रोमिल हाथ मिरीदीय पावती स्थान देखा मिरीदीय अभी अहम अभी अहम जो ना मिरीदीय पावती ना स्थान देखा मिरीदीय पावती स्थान प्रश्न उत्तरे मुखद मिलीदीय पावती स्थान देखा दुलेन
මම ලේසි ප්‍රශ්නයක් කියුවේ තුලේ ඉරිදී ජලයේ පවතින අවස්ථා ස්ථාන දෙක ගංගාවල අපි යන උත්තර වලට ගංගාවල ඇලදොල ඇලදොල ගංගා ඇලදොල වැව් පොකුණු 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 ඔන්න ඔඩිය ගන්න පුළුවන් මිරිදිය වාදින ස්ථාන දෙකක් අපිට ඔය විදියට ලියන්න පුළුවන් ලකුණු දෙක ඊළඟ පස්වෙනි එකේ අහනවා කරදිය පවතින ස්ථාන දෙකක් මුහුදු සාගර සාගර මුහුදු මුහුදු සාගර උත්තර ලියලා නැත්නම් ලියා ගන්න ලේසි ප්‍රශ්න ලකුණු ගන්න පුළුවන් නිකම්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ කරදිය පවතින ස්ථාන දෙකක් මුහුදු සාගර ලකුණු දෙකයි ලකුණු දෙකයි ලකුණු 11න් බලන්න කීයද කියලාද ලකුණු 11න් කීයක් ගත්තද 11න් ලකුණු දා ගන්න නෑ එතකොට ඔයාලා ලියපු උත්තරේ ගන්න බෑ සනීප ආරක්ෂාව ඊළඟට බීමට නෑමට ඒව ගන්න බෑ හරිද අකුරු 9යි උත්සාහ කරන්න මහන්සි වෙන්න වැඩ කරන්න ඔන්ලයින් වලට ඔන්ලයින් වලින් ඔයාලට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් මොකද ගෙදරින් ඉඳගෙන ගමන් බිමන් නැතුව ඒවට නාස්ති වෙන්නේ නැතුව මගතට කාලය නාස්ති කරන්න නැතුව මනස උදානමකින් යුක්තව වැඩ ටික කරගෙන යන්න වලට අවස්ථාව තියෙනවා කතා කරලා ප්‍රශ්න අහන්න දී ප්‍රයෝජන ගන්න උපරිම වියම් ඊළඟ ප්‍රශ්න ටිකමනේ 6 වෙනි ප්‍රශ්නේ ශාක ගැන අහලා තියෙන්නේ මෙතන ශාක ලෝකය හා සත්ත්ව ලෝකයේ පවතින විවිධ විවිධත්වයන් පිළිබඳ ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා තියෙනවා. හරිද? මොනවද මේ අහලා තියෙන්නේ කියලා බලන්න. මෙතන අහලා තියෙන්නේ පත්‍රයේ පත්‍රිකා ලෙස බෙදී ඇති ශාක දෙකක්. පත්‍රිකා ඒ කියන්නේ මෙන්න මේ විදිහට බෙදිලා තියෙනවා. මෙන්න මෙහෙම බෙදිලා තියෙන ශාක පත්‍ර මොනවද කියලා අහන්න. කොහොමනේ පත්‍රිකා කියලා කියන්නේ? එහෙම තියෙන ශාක දෙකක් නම් කරා. මොනවද? තියෙඹල මුරුංග ඊළඟට තව මොනවද මේ කොහොඹ තව තියෙනවා එඹරැල්ල කරපිංචා ඒවා කොහොමද තියෙන්නේ මෙන්න මේ විදියට මේ බලන්න මේ මෙන්න මේ විදිහට තියෙන. අපි ඒකට කියනවා සංයුක්ත පත්‍ර කියලා. මේවට කියනවා මොකක් කියලාද? සංයුක්ත පත්‍ර. ඒවල මේ කුඩා කොටස් වලට කියනවා මොකක් කියලාද? පත්‍රිකා. පත්‍රිකා කියලා. පත්‍රිකා කියලා කියනවා. හරිද? හා. ඒක එකට බලන්න උත්තර ලියලාද කියලා. එන පත්‍රාග්‍රේ තුඩා දැන් මේක වෙනස් ප්‍රශ්නයක් දීලා තියෙන මේකට අපිට අදාළ නැති මෙන්න මේ තුඩක් වගේ තියෙන මොන ශාක පත්‍රද කියලා ඔයාලා gedara පරිසරයේ ඇසුරින් තමයි ඒකට උත්තර දෙන්න වෙන්නේ gedara පරිසරයේ කියන්න බලන්න පෝෂාකේ
पत्र तुडक वगे तीन मनवाद के लहाने अभी गर्ण पुलवांग रोस इलांगट वदमाल सपात्तु वदमाल सपात्तु वदमाल वदमाल तुडक वगे तीन मैं वक्र वेला එහෙම තියෙන්න බෑ පත්‍රයේ කෙලවර. එහෙම ගත්තා මෙහෙම තුඩක් වගේ. මෙහෙම තුඩක් මෙතන තුඩක් වගේ තියෙන. හරිද? ආ ඒකෙන් උදාහරණ දෙකක් ලියන්න කියලා තියෙන. දැන් ලකුණු දෙකක් හම් වෙනවා. හරියට ලියලා තියෙන මේ ප්‍රශ්න අමාරු වෙච්ච සමහරට මොකද ටිකක් වෙනස් ප්‍රශ්න ටිකක් දාලා තියෙන අපිට ඒක බාහිරි දැනුමින් ලියන්න परिसरे बलला उत्तर शाक चलन दाकोन शाक उदाहरण तुना चलन दाकोन शाक दतुर निधि कुंभ सूर्यकांत निधि कुंभ तोर 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 बांदुरा ये वाकी वाहन में सं में चालन दाखवन उदाहरण शाक दाखवन उदा शाक संधा उदाहरण तुना शाक तुना क्लियर नो मैंने मतलब में शाक तुना क्लियर न थी इन्हें कतुरमुरुंगा सूर्य कांत निधि कुंभा तोर बांदुरा ये वगे गाने पुलवा प्रश्न हरी तेरु गतना हर शाक चालन दाकुन शाक संधा उदाहर इलाके पाहातरेनी के हालतेनो संचरने कल नह की मुद विविध चालन संचरने करान बेरी तू विविध चालन पेनन सातुं दे देने मुहुदु माले पोरल बुहुबावा हाइड्रा हाइड्रा पोरल बुहुबावा हाइड्रा हाँ लेने हाइड्रा तो वो मैंने मैं सातुन दे देने मतक करेगा ना देनुवा मतक करेगा ना मतक नया ने मतक मतक ये टा गाना वीडियो बला बला දැන් විෂමපෝෂී සහ ස්වයංපෝෂී ජීවීන් සඳහා උදාහරණයේ බැගින් ලියන්න. විෂමපෝෂී එක්කෙනෙකුයි ස්වයංපෝෂී එක්කෙනෙකුයි. මෙහෙම වගුවක් ඇඳගත්ත අපි ලියනවා. ස්වයං විෂමපෝෂී කවුද? ඕනෑම සතෙක්. ඕනෑම සතෙ මිනිසා ගාමයා කියන්න. उदाहरण उदाहरण प्रश्न देखा අපොම දෙකක් හම්බෙන. 2 2 3 2 2 ලකුණු දෙන විදිය පේපර් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් උත්තර ලියපුවා නිවැරදිද කියලා බලන්න. බලලා උත්තර එක් කරගන්න. දැන් මෙතන ඔයාලට මේ ඉගෙන ගැනීම අරමුණ තියෙනවා නම් ඔයාලට ඕනම දෙයක් කතා කරලා තේරෙන්නේ තියව අහගන්න පුළුවන්.
ප්‍රධාන කාරණය මේකෙන් කොහොම හරි ගොඩ යනවා කියන එක ඔළුවේ තියාගන්න. ලේසි නෑ. ලේසි නැති බවත් මතක තියාගන්න. හරි. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ උපකරණය ගැන අහලා තියෙනවා මෙන්න මෙතන. මේ මේ ජලයේ තියෙනවා මෙන්න මේ උපකරණ මම ඔයාලට පෙන්නුවත් දන්නේ නෑ. තෙදඬු තුලා. මේ ස්කන්ධය මැනගන්න පාවිච්චි කරන උපකරණයක් තමයි තෙදඬු තුලාව කියලා කියන්නේ. මේ रूप දෙයක් උපකරණයක් ස්කන්ධය මානින් එක එක තරාදි තියෙනවනේ දැන් මෙතන තෙදඬු තුලාව කියලා කියන්නේ ඒ වගේ තරාදියක් හරිද මම මෙතන පෙන්නන්නම් තෙදඬු තුලාව හරි මෙන්න මේ තියෙන තෙදඬු තුලාව පේනවාද කියලා බලන්න මෙන්න මේ වගේ උපකරණයකට කියනවා තෙදඬු තුලාව කියලා මේ. දැකලා තියෙනවද? ඔව්. මේ තෙදඬු තුලාව. ඒතර මේකෙන් ස්කන්ධය මැනගන්න තමයි පාවිච්චි කරන්නේ. මොකටද පාවිච්චි කරන්නේ? ස්කන්ධය මැන ගැනීම. ස්කන්ධය මැනග. මෙන්න මෙතනින් අපිට තැටියක් තියලා ලුණු වල ස්කන්ධය මැනගන්න පුළුවන්. මෙන්න මේවා එහෙට මෙහෙට කරන්න ඕන. මෙන්න මෙතන තියෙන බිඳුව කියලා එකක්. ඒකයි මේ මේ කළු පාට එකයි. මේ කළු පාට එක මෙහෙම ඉහළ පහළ යන්න පුළුවන්. කොහමරි මේ බිඳුව කෙලින්ම යව තියාගත්තාම තරාදිය බැලන්ස්. සාමාන්‍ය තරාදිය බැලන්ස් කරන හැටි වල දන්නවනේ මෙහෙම තියෙන තරාදිය බැලන්ස් කරන හැටි. මෙතන මැද එකක් තියෙනවා. ඒකත් එක්ක මේ තරාදිය බැලන්ස් වෙන්න ඉපේ. මේක බැලන්ස් කරන්නේ මෙන්න මේ කළු පාට එක ඉහළ පහළ යනවා. ඒකේ තියෙන ඉරක් පේනවා ඇති මෙන්න මෙතන ඉරක් තියෙනවා. ඒ ඉරයි මේ බිඳුවයි එකම රේඛාවට ආවම මේ තෙදඬු තුලාව බැලන්ස්. මේකට කියනා නමක් මොකද්ද? තෙදඬු තුලාව. මොකද්ද කියන්නේ? තෙදඬු තුලාව. තෙදඬු තුලාව. මොකටද තෙදඬු තුලාවක් ගන්නෙ? බරක් මැන ගැනීම. अमारू प्रश्न अमारूना विभाग अमारू मिथन प्रश्न पड़ विनस्थान पत्रिकाधन पत्र शाख चलन अहलतीन शाख सचरण चलन दिखाई बला लखनऊ දැන් හරි වැරදි දා ගන්න ඔයාලට මේක ලකුණු කරන්නත් පුළුවන් අවශ්‍ය නම් මේ බලන්න චුද්‍ර ජීවි නිරීක්ෂණය සඳහා සිතුන් ලබාගත් පහත නියැදි වලින් අඩුම චුද්‍ර ජීවීන් ප්‍රමාණයක් ඇත්තේ මොකේද කියලා අහන්න මීපැණි 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 තමයි නිවැරදි උත්තරය මීපැණි හේතුව මේ මීපැණි පාවිච්චි කරනවා ඉස්සර දැනුත් පාවිච්චි කරනවා ඔය දඩයන් කරපුවාම මස් මීපැණි වල ගබඩා කරලා තමයි තියාගන්නේ ශුද්ධ ජීවීන්ගේ නරක් වෙන එක වළක්වා ගන්න මේ ආහාර නරක් වෙන එක වළක්වා ගන්න මීපැණි වල ගබඩා කරගන්නේ ඇයි මීපැණි වල ශුද්ධ ජීවීන් ඉන්නේ අඩුවෙන් නිසා ඊළඟට ඒක හරි අනිත් එක හැම එකේම අපිට බලන්න පුළුවන් ශුද්ධ ජීවීන් शाकवल आहार निष्पादने अवश्य शक्ति सपयानी का सूर्य प्रश्न अवट अजीवी परिसरे संबंध संसिद्धिया अजीवी भूमिकंपावक हाँ
අනිත්‍යව ජීවීන් එක්ක සම්බන්ධයි. පැටවුම් බිහි කරනවා කියන්නේ ජීවියෙක්, කුරුල්ලෝ කියන්නේ ජීවියෙක්, මල් පිපෙනවා කියන්නේ ශාකත් එක්ක තියෙන ජීවි. භූමිකම්පාවක් කියන්නේ අජීවි පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය. ප්‍රශ්නේ හොඳට ඔළුවට අරගෙන කියවන්න, කියවලා උත්තර ටික හඳුනා ගන්න බලන්න. චලන දැක්විය හැකි නමුත් සංචරණය කළ නොහැකි ජීවියක්. මුහුදු මල ලේසිනේ. කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න විද්‍යාව මොකද්ද උත්තරේ? උණුදියර. ඒවා හොඳට මතක ඇති. අර අර පිඹිනවා, පිඹහම උණුදියර කිරිපාට වෙනවා. උණුදියර කිරිපාට වෙනවා නම් අන්න අපි කියනවා ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවායි කියලා. ඒවා මතක් කරගන්න නෑ, දැන් අමතක කළාද දන්නේ නෑ, බලන්නේ නෑ. නමුත් අපි පේපර්ස් කීපයක්ම කළා. ඒකට ඒ නිසා ඔයාලට අමතක වෙන්න බෑ. හරියට ඒවා කරගත්තා නම් මෙතන තියෙනවා ද්‍රව්‍ය ටික. පළතුරු බීම තියෙනවා, මුණු කැටයක් තියෙනවා, LP ගෑස් තියෙනවා. ඉහත ද්‍රව්‍ය ඝන ද්‍රව වායු අනුපිළිවෙලට සකස් කෙරුවොත් ලැබෙන පිළිතුර මුලින් ඝන දෙව, දෙවෙනි එක ද්‍රව, තුන්වෙනි එක වායු. ඝනයක් වෙන්නේ කවුද? B. ද්‍රවයක් වෙන්නේ කවුද? A. පළතුරු බීම. වායුවක් වෙන්නේ C. LP ගෑස්. LP ගෑස්. B A C කියන්නේ කීයද? හතර. ඊළඟට වර්ධනය ගැන ගත්තාම ශාක්ස සතුන්ගේ වර්ධනය අපි හඳුනා ගන්නවා. ජීවිත කාලයේ පුරාම වර්ධනය වෙන්න පුළුවන් ශාකවලට අඹ ශාක. එහෙනම් මේකට උත්තරය අඹ ගස. ජීවිත කාලයේ පුරාම වර්ධනය වෙනවා කියලා ගන්නෙ ශාක, අඹ ශාක. හරිදා ගන්න. එළදෙනකු විසින් පැටවකු බිහි කිරීම සහ සිංහයා සතෙකු ආහාරයට ගැනීම ජීවීන්ගේ ලාක්ෂණ. පැටවකු බිහි කරනවා කියන්නේ ප්‍රජනනය. සතෙකු ආහාරයට ගන්නවා කියන්නේ පෝෂණය. අංක හතරනේ, අංක හතර. හරි, දැන් රයිසෑන් කරන්න. ජීවීන්ගේ ලාක්ෂණික පහ දන්න දරු. ජීවීන්ගේ ලාක්ෂණික පහ දන්නවා නම් අත උස්සන්න. හැම දරුවෙක්ම අත උස්සන්න දන්නවා නම් දෙක දරුවට වගේ මතක තියෙන අපි ආයමිදුවකින් අහම් මොනවද ජීවීන්ගේ ලාක්ෂණික පහ? වර්ධනයේ, පෝෂණයේ, චලනයේ, ශ්වසනයේ, ප්‍රජනනයේ. අනිත් අය විදේ ආවවා කියලා ඕවන අපිත් දන්නවනේ කියලා හිතේ. හැබැයි අර ප්‍රශ්න කියපුවාම ඒක තෝරගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්න කියපුවාම ඒක තෝරගන්න හැකියාව තියෙන්න ඕන. හරිද යෝනාන්? හරිද? තිසර හරි නේද? අපි ඊළඟට යමු. එහෙමනම් වර්ධනය, ප්‍රජනනය, පෝෂණය, තිනෝ හරි ඇති කියලා හිතනවා. කියන්න ගැටලු තියෙනවා නම් නවවෙනි එක, අටවෙනි එක හරිනේ. අපි පස්සේ අහන්නම් නැවත මම ජීවීන්ගේ ලාක්ෂණික. ඒක පසුව ගන්න, මතක තියාගන්න. ශුද්‍ර ජීවීන් යනු කවුද? ඒවා මතක තියාගන්න. පෝෂණය, ශෝෂණය කියන්නේ මොනවද? ඒවා මතක තියාගන්න. ඒවා අහන්නම් පසුව. නවවෙනි ප්‍රශ්නෙට අපි උත්තරයට යමු. පහත ජීවීන්ගේ වැඩි ජීවීන් ගන්න සංචරණ ක්‍රමය මොකද්ද කියලා අහන්න. බඩගෑම. බඩගෑම
අන්නේ අනිතරවන්ට පැහැදිලි ඉන්නේ මල බඩ ගන්න. ඉතින් ඒකයි මම කියන්නේ ඒක අමාරු නෑ. අමාරු ප්‍රශ්න නෙමෙයි. වස්තු ගඩන් පදාර්ථ ප්‍රමාණය නරට ඉරියන් ඉන්න පුළුවන් උත්තර යටින්. වස්තු ගඩන් පදාර්ථ ප්‍රමාණයට සුදුසුම වචනේ මොකද්ද? කන්දේ. ඔව් අමතකලා දන්නේ බලන්න නැතුව හිටියොත් අමතක වෙලාම යනවා. බලන්න නැතුව හිටියොත් අමතක වෙලාම යයි. එකට එන්නේ ස්කන්ධ. එහෙනම් මේ පරීක්ෂණයත් මතක ඇති බැලුම් බෝල දෙකක් පුරවලා ගැට ගහලා මීටර කෝදුවකින් බැලන්ස් කරලා තියෙනවා. මේ රූපය අඳින්න උනත් එන්න පුළුවන්. එම ක්‍රියාකාරකමෙන් පෙන්වුවේ මොකක්ද? ඒකෙන් පෙන්වුවේ වාතයට ස්කන්ධයක් ඇති බව කියන එක තමයි අපි පෙන්වන්නේ. වාතයට ස්කන්ධයක් ඇති බව. 11ට අංක 4. ඝන ද්‍රව වායු. ඝන ද්‍රව වායු යන පදාර්ථ වලින් එම් වෙන් කරලා තියෙන්නේ මොකක් පදනම් කරගෙනද? මේ ප්‍රශ්නේ විවිධ තව උත්සාහ කරන්න. මෙයාල වෙන් කරලා තියෙන්නේ එයාලගේ මොන අවස්ථාව අනුවද? භෞතික භෞතික අවස්ථාවන්. භෞතික අවස්ථා ඝන ද්‍රව වායු පදාර්ථයේ භෞතික අවස්ථාවන් තමයි එහෙම බෙදලා තියෙන්නේ. ප්‍රත්‍යස්ත බව පවතින ද්‍රව්‍යයක් අහලා තියෙනවා. අයවත් ලකුණු කරන් ලකුණු කරා මගෙති මැකුණා. රබර්. රබර් තමයි හරි උත්තරේ. ප්‍රත්‍යස්තයි රබර්. දහනයේ සඳහා භාවිත වන ද්‍රව්‍යයක් නොවන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඔව් ඉස්පිරිතු කියන ඒවා තියෙනවා. සර්ජිකල් අර ඉස්පිරිතු ලාම්පු කියලා තියෙන එකක් දර තියෙනවා භූමිතලේ. මේ ඉස්පිරිතු කියන එක ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. ඉස්පිරිතු ලාම්පු වල ඕක පාවිච්චි කරනවා විද්‍යාගාරයේදී. එහෙම නමුත් වල දැනගන්න ඕන මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක ගිනි නිවන්න, දහනේ නිවන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට 14ට උත්තරේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. එයා දහනේ වෙන්නේ, දහනේ නිවන්න පාවිච්චි කරනවා. රතු පාට ටැංකි දෙකල ඇති ඒවල තියෙන කාබන් ඩයොක්සයිඩ්. ඒවල තියෙන මොනවද? කාබන් ඩයොක්සයිඩ්. අඩංගු වාජනයේ හැඩය ගන්නා ද්‍රව්‍ය තෝරන්න. උත්තරය පෙට්‍ර. ඒකට උත්තරය ද්‍රවයක් වෙන්න එපා. ද්‍රවය කවුද? පෙට්‍රල් තමයි ද්‍රවය. හොයා ගන්නත් නැහැ නේද? පෙට්‍රල් තමයි උත්තරය. අපි යමු 16 වෙනි ප්‍රශ්නයට. අන්න ඔය ප්‍රශ්න අපි කතා කරා. අර මේකේදී ඔන්ලයින් ටෙස්ට් එකේදී ප්‍රශ්න 10 කතා කරා. වතුර බෝතලෙට අයිස් කැට කීපයක් දාපුවාම පිටපැත්තේ ජල බිඳු තියලා. ඒකට හේතුව, හරි හේතුව. වායු කෝටි ජල වාෂ්ප සීතල පතු පිට මත ජලය බවට පත් වී තැන්පත් වීම. මෙන්න මේක තමයි අපි ගන්න පුළුවන්. මෙතන ඔයාලට කියනවා ගණී භවණේ වෙනවා කියලාත් වචනයක් මතක් කරගන්න. ගණී භවණේ වෙලා තමයි අර වායු ගෝලයේ ජල වාෂ්ප මේ ද්‍රව බිඳු බවට පත් වෙලා බෝතලේ පිටත පෘෂ්ඨයේ රැඳෙන්නේ. 16:3. ද්‍රව පරිමාවක් මැන ගැනීමට පාවිච්චි කරන උපකරණ. මිනුම් සරා. උත්තරය මිනුම් සරා. ඒතරෝ මිනුම් සරාවේ තියෙන හැඩය වලට මතකද? මෙන්න මේ ද්‍රව මාවක. මෙන්න මේ පහළ සීමාව තමයි අගය වෙන්නේ. ඒතර අපි ඇහැ තියෙනවා මෙන්න මේ කෙලි. එක මතක් කරගන්න. උත්තරය මිනුම් සරාව. 17:1 මිනුම් සරාව. ඊළඟ පෘථිවියේ පවතින පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය 100.01. 0.01. 0.01. ඒක ඉතා සුප්‍රසිද්ධයි. 0.01. ජලයේ ඝන අවස්ථාවක් නොවන්නේ මොනවාද කියලා අහලා තියෙනවා. ඝන නෙමෙයි පිනි. මේ උත්තර වලට අනුව ගත්තොත් පිනි.
19ට එක අපි යමු 20ට හොඳ විද්‍යුත් සන්නායක දැන් අපි භෞතික ගුණ ගැන කතා කරනවා හරිද අපිට 6 වසර ඉදිරි පාඩමකදී තියෙනවා විද්‍යුත් සන්නායකතාවය විදුලිය හොඳට ගමන් කරන්න පුළුවන් විදුලිය හොඳට යනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් සන්නායකය ඒකට ගොඩක් කරලා පාවිච්චි කරන්නේ තඹ අංක 3 තඹ දැන් ප්‍රශ්න 20ම අපි කතා කළානේ ඒකට ඔයාලට වැරදි ඒවා තියෙනවා නම් ඒවා වැරදි ඇයි මොකද කිඳවන්නේ කියලා මතක තියාගන්න ඒ වැරදි ප්‍රශ්න highlight කරගන්න දැන් ඔයාලට තියෙන්නේ 20ෙන් කීයද කියලා ලකුණු දාගන්න මම අනිත් එක හදන හැටි කියන්න ඊට පස්සේ විස්සෙන් කීයක් හරිද කියලා බලන්න විස්සෙන් හරි ප්‍රමාණය දෙකෙන් ගුණ කරන්න දෙකෙන් ගුණ කරලා ලියා ගන්න විස්සෙන් විස්ස මාරි නම් 46 ලක් විස්සෙන් 17යි නම් 34යි විස්සෙන් 15යි නම් 30යි ලක් බලන්න ලකුණු චැට් එකට දාන්න अभी बालम लखनऊ पेपर उपयोग तीर बालम दाहत दहाट दहनमी विश्व मटमे त्याग विश्व मिस्सा पुर्वांगड़ावट नम दाहत दहाट दहनमे विश्व की लखन वाले त्याग उत्साह දැන් අපි දෙවෙනි කොටසේ ලකුණු ටික ගන්න හදන්නේ මෙතෙන්. දෙවෙනි කොටසේ ලකුණු ටික මම වෙන තැනකට අරගෙන මෙතෙන්ට එන්න. දෙවෙනි කොටසේ ලකුණු ටික අපි දෙවෙනි පේපර් එකේ හරි පොතේ හරි වෙන මේ පහලට යමු. දෙවෙනි කොටසේ ගත්ත ලකුණු తీරවනේ දේව ටික ලියාගෙන යන්න. පළවෙනි ප්‍රශ්නෙට කීයද කියලා මෙහෙම මම දීලා පෙන්නන්න. ලකුණු වලින් නෑ. මෙන්න මෙහෙම ලියන්න මම ලියලා පෙන්නන්න ලකුණු ගන්න දැන් මුල් එක ලකුණු කීයක් අපේනවද දැන් පළවෙනි එකට මම මෙහෙම ලියන්නම් ප්‍රශ්න අංක ටික ඔයාලට මේක තේරෙන්න මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ මේ දෙවෙනි කොටසේ ලකුණු මම කියන්න යන්නේ දෙවෙනි කොටසේ ලකුණු පළවෙනි එකේ ලකුණු මම ගත්ත 16ක් प्रश्न दहाया හයවෙනි ප්‍රශ්නෙට ගත්තා ලකුණු 11. ප්‍රශ්න 6යිනේ තියෙන්නේ. ඔව්. ඔන්න ඔහොම ලියාගන්න. ලියාගත්තද? 1 ඉඳලා 1 2 3 4 5 6. ඊවට ගත්ත ලකුණු ටික ලියාගන්න. හරි දැන් බලන්න මෙතන වැඩි මෙතන ප්‍රශ්නයක් වැඩි හරිද මෙතන ප්‍රශ්නයක් වැඩි අපි ලියන්න ඕන ප්‍රශ්න ඔක්කොම කීයකටද කියලා දන්නවද පළවෙනි එක අනිවාර්යෙන් ලියන්න ඕන පළවෙනි එක අනිවාර්යෙන් ලිවි නැත්නම් ලකුණු 16ක් නැතුව පළවෙනි ප්‍රශ්නෙට සහ තව ප්‍රශ්න 4කට ලියන්න ඕන මෙතන ඔක්කොම ප්‍රශ්න කීයද ඔක්කොම ප්‍රශ්න පහක් ලියවිලා තියෙන වැඩිපුර ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ
उक्कोम प्रश्न पहाई अभी पहा के तमाई लाखों दे हरी द इतो कर दम बालर ने मम प्रश्न हाय के टमल ये लती ना पहले इन प्रश्न ये लती ना एका हरी गेटे लुआक ने ताव प्रश्न हाथराई ने लिया नो ना मम मामा एकाई देखाई तूना हाथराई पहा के टल लिया ला दम मामा लाखुना कपल आयिंग करनो उक्को मेरे तू करने अन्ने मा मम मुकद्द कपल आयिंग करने के दार नो आदे इवन प्रश्न है मैंने मैं हाथरे ने प्रश्न लगाते लाखों कपल आयी करा ये के लाखों मार्डू ही नहीं इन्सान मांगे कपल आयी कर सामान्य विभाग के दिस तो हम कर रहे ना वाह मैं अन्ना आडू ही लाखों करते का आयी कर इधर बस इतुर टेक एक तो करा इतुर प्रश्न हाथर कम पहाती ना वाने हाया ही हाता या टा एकाए नाम एकाए देखाए तूना हाथराई पता अन्न मटर हम भी ना लाखों हेटे पनास नाम या මම කියන්නේ මේ ටික එකතු කරලා ඔයාලට 60න් කීයක් එනවද කියලා හොයාගන්න ඉක්මන. ඊට පස්සේ ඒක එකතු කරන්න ඕන පළවෙනි කොටසේ ලකුණුත් එක්ක ඒක ඊට පස්සේ කරමු. දැන් මට කියන්න මේක හොයාගත්තද කියලා. හතරවෙනි ප්‍රශ්නේ කපන්න ඕනේද? මම කැපුවේ මගේ ලකුණු හතරවෙනි ප්‍රශ්නෙට අඩු හින්දා. ඔයාලගේ ලකුණු අඩු ප්‍රශ්නේ හතර නෙමෙයි නම් හතර කපන්න එපා. ඔයාලගේ ලකුණු අඩු මොන මේ ඔක්කොටම උත්තර ලිව්වද? उत्तर लिवना मित्राई प्रश्न कपन प्रश्न मित्र वैडीपुर मम लियल मम पर्णी का मटे उत्तर लिव पेपर उत्तर लिवे नेता वाला उपदेश प्रश्न पहाकट वितरकना लिवे लेपुपहेमारी तो प्रश्न पहाक लाखन एकतुन प्रश्न पहाक लाखन एकतुन मेन एक मेन देखा मेन तूना मेन हतरा मेन पहा प्रश्न पहा लखन एन वाले हाईम लिवना मेम लखन दागन दागने अन्न की अड़वेन पास प्रश्न कपल आइंकर मंगी लखन अड़वें हतरने मम हतर के वाल हतर कपाने वाले हतर प्रश्न लखन वेडी नाक हरिद लखनऊ एकतु करने उडट एकतु कर अलग देवनी कोट से लापू दें अगर दारू देने क्यों अपे ना ने पनास पाय यात्री स्ते का ही किया ला तो रियाल डे ला सर मेरे पनास साता है बैठी ला पनास पाय हाँ पनास साता है ये लगे टे हम में तो डिलीट करना मेटी का में तो नहीं मैं उड़े टे आना वहाँ इन्ने बार ना वाले फलवीन को लखनऊ तीयन एक वाला गात पना सतद पना हतर इहद हटद एक दिन एक कर लेना आगे तम अवसान आगे हताई पहाई मम्मी निकंगा हताई अनु हता के मे लखन देखे एक कर सी अनु हता कर देखो वाला एक तो कल वाला है ना वाला के पालेवे निकोड से लाखों ने देवे निकोड से लाखों ने कितने कर फॉर्म किया क्या नाम देखिए मैं उदाहरण है फिर किया क्या नाम ऐसा हाय हाय ऐसा हाय ऐसा पाएं यहाँ एक अक्तूबर में हम तो का हिट में हिट वैन पुला ऐसा भागा वाली ने हिंदा वैन ने पुलवा हरी मत गिट भाई ने तू हिटी है
මහන්සි වෙන්න ඕන කියන එක මතක තියා ගන්න ඕනේ. එහෙම හරි ලකුණු වගේක් ගත්තානේ. ඒක වටිනවා. ඊළඟට ඉස්සර කිව්වනේ අයමි. හතයි සර්. අනු හතයි. 97ක් අරගෙන තියෙනවා. ඊළඟට ඒවල අඩුපාඩු මේ වැරදිව බලන්න 97 උනත් කමක් නැහැ. වැරදි තියෙන ප්‍රශ්න මේ පේපර් එක හොඳ ප්‍රශ්නයක් අමාරු පේපර් එකක් සුට්ටක් මේ මහ ඒක බලන්න පේපර් එක ආයෙමත් බලන්න විභාගයට යන කලින්. ඊළඟට මට උත්තර ආවේ නැහැ. උත්තර ලියලාද නැද්ද? ලිව්වා කවුද? කීයද? 71යි. 71යි. එතකොට ඒ විදිහට ලකුණු ප්‍රමාණ බලන්න වැරදි ප්‍රශ්න මම කිව්වේ 97ක් ගත්තත් 71ක් ගත්තත් 45ක් ගත්තත් එහෙම කවුරුත් දාලා නැහැ. 45ක් ගත්තත් වැරදි ඒවා ටික හයිලයිට් කරගෙන ඒවා ටික පාඩම් කෙරෙන්න තිනෝ ලියන්න පුළුවන් වුණාද දන්නේ නැහැ. ගිය සතියේ පේපර් එක ගැටලුවක් ගන්න පුළුවන් වුණාද ලියන්න පුළුවන් වුණාද කියලා බලන්න. කොහමද ලකුණු එකතු කරලා මේ ලකුණුත් එක්ක අපි මේක ඉදිරියට අරන් යන්න ඕන. නිසා ඒකට මහන්සි වෙන්න. නම් තව පේපර් එකක් එවන්නම්. ඒ පේපර් එකක් කරන්න මම ඊළඟ පාඩමක් එවනවා. දෙකම අපි බැලන්ස් එකේ කරගෙන යමු. පාඩම් කරන්න මහන්සි වෙන්න. කටපාඩම් කරන එකට වඩා තේරුම් අරගෙන පාඩම් කරන්න උත්සාහ කරන්න කැමැත්තෙන් මේ කරගන්න ඕන කියන හැඟීම ඇඟට ගන්න. ඒක ගන්න තියෙක තමයි ගොඩක් දරුවන් තියෙන ගැටලුව. ඒ වළගෙන වැඩ කරන්න උඩ බය වෙන්න දෙයක් නැහැ. හරිද? ඒක තමයි ඔයාලගේ ප්‍රධාන දේ. ඔයාලගේ රස්සාව, ඔයාලගේ ජොබ් එක ඉගෙන ගන්න. හරිද? වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න එක තමයි ඔයාලගේ ජොබ් එක. ඒක හරියට කෙරුවොත් මේ කාලේ ඔයාලගේ අනාගතයට හොඳ ශක්තියක් හම්බේ. හොඳයි, අපි එහෙමනම් අදට අවසන් කරමු. අයිබෝවන්. අයිබෝවන් සර්, thank you sir. අයිබෝවන් සර්. අයිබෝවන්.